දැන් අපි දන්නවා දැන් ඊයේ දවසේ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරා දැන් පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳව. ඒ ආරම්භ කිරීම පිළිබඳව ප්‍රකාශ කිරීමේදී ඔව් විසින් කරපු විශාල අත්වරද්ද තමයි මේ වන විට සැලසුම් කරලා තියෙනවා ජනවාරි මාසේ 4 වෙනිදා 2021 පළමු පාසල් වාරය ආරම්භ කරන්න. එතකොට දැන් මේ පළමු පාසල් වාරය 2021 ජනවාරි 4 ආරම්භ වෙනවද නැද්ද කියන එක අධ්‍යාපන ඇමති ජීඑල් පීරිස් මාචාර්ය ජීඑල් පීරිස් ප්‍රකාශ කරේ නැහැ. ඉතින් මේක බරපතල අඩුපාඩුවක්. මොකද දැන් පාසල් වල මේක ප්‍රශ්නයක්. මොකද බස්නාහිර පළාත ඇර සෙසු පළාත් වල එකපා වසර ජනවාරි 11 ආරම්භ වෙනවා කියලා තමයි අධ්‍යාපන ඇමතිලා සඳහන් කරේ. එතකොට දැන් මේක විශාල අඩුවක්. දැන් මෙවැනි අඩුපාඩුවක් වෙන්නකොට මේක මේක පද්ධතිය සියලු දෙනාට බලපානවා. දැන් අපි දැක්කා දැන් මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ අධ්‍යාපන මාතෘකාවට කරපු මාධ්‍ය නිවේදනයේ තියෙන්නේ තියෙන කාරණානු මේ 4 වෙනිදා පාසල් ආරම්භ වෙනවද නැද්ද කියලා පැහැදිලිව ප්‍රකාශ වෙලා නැහැ. මේක බරපතල අඩුපාඩුවක්. දැන් මෙවැනි අඩුපාඩු වෙන්නේ ඇයි? මෙවැනි අඩුපාඩු වෙන්නේ පැහැදිලිවම දැන් මේ වගේ සාකච්ඡා මාධ්‍යවල මේ දැනුවත් කිරීම අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශය කරන්නේ නැතුව පොදු ජන එක්සත් කරමුනේ කාර්යාලයේ මෙව පැවැත්වී. දැන් පොදු ජන එක්සත් කරමුනේ කාර්යාලය කියන දේශපාලන කාර්යාලය. මේ දේශපාලන කාර්යාලය තමයි අධ්‍යාපනයට සම්බන්ධ මාධ්‍ය නිවේදන දැනුම් දෙන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම එක පැත්තෙන් රූපානුකූලවම අධ්‍යාපනයේ දේශපාලනීකරණය කිරීමක් වගේ තමයි හැගෙන්නේ. ඒක නිසා මෙවැනි දේවල් අධ්‍යාපන මාධ්‍යශය කළ යුතුයි කියලා අපි කියන්නේ. දැන් අධ්‍යාපන මාධ්‍යශය මේ සාකච්ඡාව වෙලා තිබුණා නිලධාරීන් ඉන්නවා. මේ මාධ්‍ය සාකච්ඡාව ඒගොල්ලන්ට කියන්න පුළුවන් මේ අඩුපාඩු නිවැරදි කරගන්න. ඒක නිසා මේවා සම්බන්ධ විශාල වශයෙන් යම් අවධානයක් යොමු කරලා මේවට පිළියම් හොදන්න කියලා අපි අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම පාසල් ආරම්භ කරනවා නම් ඒ සඳහා අවශ්‍ය යටිදල පාස් කරන්න තු ආරම්භ කළොත් අපි නවතත් කියන්නේ දෙසැම්බර් නොවැම්බර් 23 වෙනිදා පාසල් ආරම්භ කරනට අත්‍යවශ්‍ය තත් තමයි වෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට පාසල් නොවැම්බර් මාස 23 වෙනිදා ආරම්භ කළා. දැන් අද පාසල් පැමිණීම ඉතාම අවම මට්ටමක තියෙන්නේ. එටයි අනිද්දා විතරයි පාසල් තියෙන්නේ. පාසල් පවත්වන්නේ 23 වෙනිදා වෙනකම් විතරයි පාසල් පවතින්නේ. එතකොට දැන් මේ තුල පැහැදිලි අද මේ තුන්වෙනි පාසල් වාරයේ සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යායාමයක් බවට පත් වුණා. මොකද ඒක උනේ මොකද්ද? සැලසුම් විරහිතව පාසල් ආරම්භ කිරීම තුල. ඒක නිසා අපි ඉල්ලීමක් කරන අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහ රජයෙන් නොවැම්බර් 23 සිට දෙසැම්බර් 23 දක්වා පාසල් පැවැත්වීම පිළිබඳ විධිමත්ව පසුවිපරමක් කරන්න කියලා. මේ පසුවිපරමක් කරලා මේ පසු ඒකේ තියෙන අඩුපාඩු බලන්න. මේ අඩුපාඩු බලලා යම් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි දන්නවා දැන් මේ වල බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් අරගෙන නැහැ. එළඹෙන ජනවාරි 11 බස්නාහිර පළාතේ ඒ කියන්නේ කොළඹ ගම්පහ කළුතර පාසල් ආරම්භ වෙන්නේ නැහැ. ඒතරොට දැන් ඒ තත්ත්වය තුල පාසල් ආරම්භ වීම වෙනුවට තියෙන ඔන්ලයින් ක්‍රමයට උගන්වන්න කියන එක. දැන් ඔන්ලයින් ක්‍රමයට පාසල් ඉගැන්වීම කියන එක අන්තිම අසාර්ථකයි. මොකද අපි දන්නවා පැහැදිලිවම පෞගිය දවස්වල හිරු දෙරණ සිරස එතකොට දැන් මේ තියෙන සියලුම මාධ්‍යවල පැහැදිලිවම පෙන්නපු දෙයක් තමයි ස්වර්ණමාන තුමේ සියලු මාධ්‍යවල පෙන්නවා ළමයි විශේෂයෙන්ම පාසල් වල ඔන්ලයින් වලට ඉගෙන ගන්න ගියාම මාධ්‍යවලින්ම පෙන්වුවේ කණු උඩ එහෙම නැත්නම් වතුර ටැංකිය උඩ එහෙම නැත්නම් ගස් උඩ එහෙම නැත්නම් ගෙවල් වලවල් උඩ ළමයි අනතුරුදායක ලෙස ළමයි මේ අධ්‍යාපන ලැබනවා කියලා මාධ්‍යවලින් පෙන්නුම් කරා. අනතුරුදායක ලෙස තමයි මේක පෙන්නුම් කරේ. breaking.lk